නීති පාර්ලිමේන්තුවේ සම්මත කර දෙකේ වැදගත්කම නීතිය ක්‍රියාත්මක කිරීම. ආණ්ඩුවේ හිතවත් අයට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේ මෑතකදී අපි දැක්කා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ කටුඩායක ගුවන්තොටුපළේ සුළු සේවයකට පහර දෙනවා. ඔව් උජාරුවට ටීවී එකට ඇවිල්ලා කිව්වා බක් ගැහුවා තමයි කිව්වා. මම විජේදාස සභාපතිතුමාගේ අහන්න කැමති අර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවාද? ඔබතුමා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමාගේ ඔබතුමාට ප්‍රශ්නයක් ඇති. පොලිසියට පැමිණිල්ලක් ලැබුණොත් පොලිසිය විසින් ඒ රාජකාරිය කරන්න ඕන. ඒ වගේ මට යම් කිසි අධිකරණ විදියට බලතලයක් තියෙනවා නම් මම වාහමයක ක්‍රියාත්මක කරනවා. නමුත් ඒ බලය තිබෙන්නේ මට නෙමෙයි පොලිසියට. උසාවියේ වැරදි කාර්ය කරනවා ඇසින්දුරු සාකි නැතුව මේක ටීවී එකේ දැක්ක ඔක්කොමලා. ලක්ෂ්මන් ගිරියල්ල යෝජනා ඉදිරිපත් කළ මන්ත්‍රීතුමා සඳහන් කළා රට බංකොලොත් කරපු අයට කවදාක්වත් රට බේරගන්න බෑ. ඒ නිසා ඔවුන් මේ ක්‍රමයට වෙනස් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා. මේ අයට මේක කරන්න බෑ, අලුත් ආණ්ඩුවකට තමයි කරන්න පුළුවන් කියලා. මේ සම්පූර්ණ වැරදි සාවද්‍ය මතයක්. කරුණාකර මැතිවරණේ තියන්න මේ රටේ ජනතාව තමුන්නාසයට උත්තර දෙයි. අපි කියනවා අපේ ආණ්ඩුවේ යටතේ මේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත ක්‍රියාත්මක කරන්නත්, හොරකම් කරපු දේපල හා මුදල් නැවත රට ගෙන්න ගන්නත් අවශ්‍ය කටයුතු කරන විත්තිය ප්‍රකාශ කරනවා. මොකද ආණ්ඩුව වෙනස් වෙන්න පුළුවන් මැතිවරණ වලින්, විප්ලව වලින්, විසිරුවා හැරීමෙන්, ඉල්ලා අස්වීමෙන්. මෙන්න මේ ඔක්කොම කලවෙමේ වෙච්ච වෙලාවක තමයි අද එකතු වෙලා අලුත් නායකයෙක් ඉස්සරහට යන්නේ. අපි නීති ආධිපත්‍ය නැහැ කියලා කියන්නේ කොහොමද ගරු සභාපතිතුමනි? දැන් මේ බාල බෙහෙත් කියන සිද්ධිය පිළිබඳ ලංකාවේ පළවෙනි වතාවට කැබිනට් අමාත්‍යවරයෙක් රක්ෂිත බඳනාගාරගත ඉන්නවා. දැන් ඩයනා මන්ත්‍රීතුමිය ගැන කතා කරනවා. නීතිය ඉදිරියේ එතුමිට සිද්ධ වුණා මන්ත්‍රී දුරයක් නැති කරගෙන යන්න. මූල්‍ය කළමනාකරණයක් නැහැ, නාස්තිය වැඩි, දූෂණ මේවට අවශ්‍ය නීතිමය පසුබිම තමයි අපි ගෙනාවේ. මේක කිසිසේත්ම නැවත අපේ රටේ පෝලිං වේකට නොයා සිදුවිය නොහැකි දෙයක්. හැමදාම එතන ඉඳගෙන නැ පෝට්ටුවේද පෝට්ටු අම්බ්‍රල්ලා යට ඉන්න කණ්ඩායම තමයි දේශපාලන කරේ හැමදාම. දැන් හරි ඔගොල්ලන් ඇත්ත තේරුම් අරගෙන එතනට ආවනම් ඒකනක සතුරු වෙනවා. නැත්තම් මේ බොදු ප්‍රතිපත් සම්බන්ධව මෙතන කතා පවත්තර වැඩක් වෙන්නේ නැහැ. මම යෝජනා කරලා ඔබතුමාලා කණ්ඩායමත් අපේ කණ්ඩායමක සාක සංවාද කරන්න ප්‍රසිද්ධෙන්. ජනතා විමුක්ති සංවාද එනවනේ ඔයාලත් එන්න සංවාද කරන්න. තිය සහ ඕනෑම අවස්ථාවක සාකච්ඡාවකට අපි සූදානම්. එහෙනම් ඔබතුමා විවාදයේ සංවිධානය කරන්න සූදානම්. ඒක ගැටලුවක් නැහැ. මේකේ තියෙනවා එක්තරා කාරණාවක්. මෙරට රැඳී සිටින හිටපු නීති විරෝධී පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගැනීම කියලා කාරණාවක් ඉදිරිපත් කළා තියෙනවා. මේ මන්ත්‍රීතුමිය ජාතික ලයිස්තුවෙන් පත් කරේ අපිද කියලා මම කල්පනා කරා. මගේ ළඟ තියෙනවා 2020 8 වෙනි මාසේ 12 වෙනිදා සමගි ජන බල වේගයේ ලෙටර්හෙඩ් එක යටතේ මහින්ද දේශප්‍රිය මහතා සභාපති මැතිවරණ කොමිසම් සභාව රාජගිරියට යවපු ලිපිය සමග ජන බලවේගයේ මහලේකම්වරයාගේ අත්සනින් යුතුව මම මේක සභාගත කරනවා. මැතිවරණ කොමසාරිස්ත නම නිර්දේශ කරේ සමග ජන බලවේගයමයි. හැබැයි ඒ පළහිලව්ව නොවෙන්න ඔබතුමන්ලා අතර මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අධිකරණයට හොයාගන්න බැරි වෙච්ච කාරණේ සමග ජන බලවේගයේදී අපි කොහොමද අඳුනගන්නේ කියලා ඔබතුමා. මේක අපේ ඇඟේ ගහන්න එන්න එපා. මේක ඔබතුමන්ලාගේ පක්ෂයේ ඉස්සල්ලාම මේ පාර්ලිමේන්තුවට EOP එක මතක් කිරීම මගේ යුතුකම වගකීම. ද විපක්ෂය ගෙනාපු කල්තබේ විවාදයක්. විපක්ෂින්නේ 5 දෙනයි මට හිතෙන්නේ ජනපූර්ණ නැති නිසා මේක ගෙනියන්න බෑ නේද ඉස්සරහට. ලේකම්තුමා සීනුවනාද කරන්න. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. ඔහු නෑ මේ විවාදේ බකල් කරන්න. එතුමා ඉන්නවා. උතර ගාඩ හරිනේ 20ක් අවශ්‍ය. ඝනපූර්ණයේ නොමැති නිසා 2024 ජුනි 4 වෙනිදා උදේ 9:30 දක්වා කල්තබුණු ලැබේ.